අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දහවන පාඩම වන විද්‍යතය කියන පාඩම. නමවන පාඩමෙන් කතා කරා මානවදේහ ක්‍රියාකාරීත්වය ඒවගේම පද්ධති පිළිබඳ එම වීඩියෝවත් බලන්න බලමු අපි විද්‍යුතය කියන්නේ කුමක් ද කියලා. එතකොට මුලින්ම මම කතා කරන්නේ විද්‍යුද්ධාරාවක්කය කියන්නේ කුමක් ද කියලා. ඔබ දන්නවා, සාමාන්‍යෙන් විද්‍යුත් සැපයුමක් බල්බහරහා ගලා යනකොට ඒක යනි විද්‍යුත් ආරෝපන, බල්බයක් හරහා ගමන් කරනකොට ඒ බල්බය දැල්වෙනවා. එතකොට මෙන්න මේ විදියට ආරෝපන බල්බය හරහා ගමන්කිරීම නිසා තමයි මේ බල්බය දැල්වීම සිද්ධ වෙන්නේ. එතකොට පුතේ හොඳින් මතකතියාගන්න ආරෝපන කියලා අපි හඳුන්වන්නේ. ෙෝ මේ ඉලෙක්ට්‍රෝන සංෘත පරිපතයක් ඔස්සේ මේ විදියට බල්බය හරහා ගමන් කරනකොට මේ බල්බය දැල්වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ වගේ විදයුද්ධාරාව ගලායන මාර්ගයක් විදුත් පරිපතයක් ඒ කියලා අපිට හඳුන්න්න පුළුවන්. මේ තියෙන්නේ සංගෘත පරිපතයක් සංගෘත කියන්නේ ආරෝපන ගමන් කරනවා. ඒවගේම මෙතනිින් මේ සම්බන්ධක කම්බිය අපි කැපුුවොත් ඒක විවෘත පරිපතයක් වෙනවා. එතකොට බල්බය විසන්දිවීම සිද්ධ වෙනවා. එහෙනම් විද්‍යුත්් ධාරාවක්කේ කියන්නේ සන්නායකයක් තුළින් ගමන් කරන ආරෝපන සමූහයක් තමයි විද්‍යයුත් ධාරාවක් කියල හඳුන්න්නන්නේ. බලන්න විද්‍යුත් සැපයුමක් සන්නායකයක් හරහා, සංගෘත පරිපතයකින් සම්බන්ධ වී ඇතිවිට විද්‍යුද්ධාරාවක් ගලා යනෝ. බලන්න මේ පලවෙනිී එතකොට මේ තියෙනවා වියලිකෝෂයක්, මේ වියලිකෝෂය මෙන්න මේ විදියට බල්බයකට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ අවස්ථාවදී බල්බයට හර්දිසියාකාරව මේ සම්බන්ධක කම්බිය සම්බන්ධ කරලා නැහැ. එහෙනම් මේ බල්බය දැල් දෙන විදික් නැහැ මෙ එතැනිදම් මෙතෙන්ට විදුලිය ගමන් කරන්න විදික් නෑ. වාතය හරහා විදුලිය ගමන් කරන්නේ නැති නිසා. එතකොට සන්නායක හරහා විදුලිය ගමන් කරනවා, මේක බොහෝවිට ලෝහයකින් තමයි සමන්විත වෙලතින්නේ. එහෙනම් මේ අවස්ථාවදි විදුලිය ගමන් කරනවා. එතකොට ආරෝපන ගමන් කරනවා, ඒක තමයි අපි හඳුරවන්නේ විද්‍යුද්ධාරාවක් කියලා. ඒක නිසා තමයි මේ බල්බය දැල්වීම සිද්ධ වෙන්නේ. බලන්න මේ පරිපතය අපිට අවශ්‍ය පරිදි. සංගෘත කිරීමට හා විවෘර්තකිරීමට යතුරු භාවිතා කරන්න පුළුවන්. එතකොට මේ අපි හඳුන් වනව ස්විචයක් කියලා. මේ විච මේ ලීවරය එහෙමිහි කරලා අපිට පුළුවන් මේ පරිපතය සංගෘත කරන්නත්. ඒන්නේ ස්විච්චක ඔන් කරන්න. ඒවගේ විවෘත පරිපතයක් බවට පත් කරන්නත්. බලන්න විවෘත පරිපතයක් ඒ කියන්නේ මේ බල්බ දෙක ඕ කරනවා ඒතකොට කරන්ට එකක් නැත්තම් විද්‍යුද්ධාරාවක් නැත්තං ආරෝපන මේ හරහා ගමන්කිරීමක් සිද්ධවෙන්නේ නෑ. බලන්න මේ අවස්ථාව බල්බය දැල්වෙන්නේ නෑ මේ තියෙනෙ ශවිචයේ පරිපත සංකේතිය. මේ තියෙන්නේ බල්බයක පරිපත සංකේතය. බල්බයක් කියල මෙතන හඳුන්න්නෙපුතේ එඩ එකක් නෙමි. එහ නම් මෙතනතින්නේ වියලිකෝෂයක බලන්න මෙතන මේ සංගෘත අවස්ථාවක නෙමෙයි මේ පරිපතයතියන විවෘත්ත අවස්ථාවක. එහෙනම් මෙතන ශවිචය ඕ අවස්ථාව තමයිතයන්නේ එහෙනම් බල්බය දැල්වීමක් සිද්ධ වෙන්නේ නෑ. දැම් බලන්න අපි මුලින්ම බලමු ශ්‍රේණිගතව සම්බන්ධ කරන කෝෂපද්ධති. එහෙනම් කෝෂ සමූහයක් අපිට එක්කෝෂයක රිනාග්‍රය කෝෂයේ ධනාග්‍රයට සිටින පරිදි මෙන්න මේ විදියට කෝෂ සම්බන්ධ කරන්න පුළුවන්. එතකොට එලෙස කෝෂ දෙකක් හෝ වැඩිගණනක් සම්බන්ධ කරහම අපි කියනවා ශ්‍රේණිගත කෝෂපද්ධතියක් කියලා. එතකොට බලන්න පුතේ මෙන්න මේ වියලිකෝෂයේ ධනාග්‍රය මේ කෝෂයේ රිනාග්‍රයට සම්බන්ධ කරලා තියෙනවා. දනට රින. එතකොට මේ ධනාග්‍රේට මේක රිනාග්‍රය විදිට සම්බන්ධ කරලා දීනවා. මෙවැනි ශ්‍රේණිගතව සම්බන්ධ කරපු කෝෂපද්ධතියක් තමයි අපි සලකන්නේ. එතකොට බලන්න ඒ අවස්ථාවදී පරිපත සංකේතය. වියලිකෝෂයක අපිට පුළුවන් පරිපත සංකේතය මෙන්න මේ විදිට රූපණය කරන්න ධනාග්‍රය සහ රිනාග්‍රය විදියට එතකොට මේ තියන්නේ ග තියන්නේ රිනාග්‍රය. එතොට ධනාග්‍රය රිනාග්‍රය. රිනාග්‍රයට සම්බන්ධ කරලා තියෙන්නේ අනෙක්කෝෂයේ ධනාග්‍රය. මේ රීන මේ දන පේනවනේ ද. එහෙනම් මෙලෙස පරිපත්ත සංකේතිය අපිට අඳන්න පුළුව. එතකොට මේ අපි කතාකරේ ශ්‍රේණිගතව සම්බන්ධ කරපු පද්ධතියක් පිළිබඳව ඊළඟට අපි කතා කරන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ කරපු බල්බ ඒගේම කෝෂ සම්බන්ධ කරන වෙනත් ආකාර පිළිබඳව එතකොට මේවාගේ කෝෂ දෙකක් හෝ වැඩිගණනක් සම්බන්ධ කරහම අපි එලෙස සම්බන්ධයක් තමයි ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා හඳුන්වන්නේ බලන්න කෝෂ තුනක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලාති ෙනවා එතකොට බලන්න ධාරාව මෙන්ද මෙලෙස ධනාග්‍රයින් ගමන් කරනවා. නැවතත් ත්‍රීනාග්‍රය ඔස්සේ වියලිකෝෂ වෙත පැමිණීම සිද්ධ වෙනවා. එතකොට මේ වගේ වියලිකෝෂ කිහිපයක එකතුවක් කෝෂ පද්ධතියක් කිය කියලා අපිට හඳුන්න්න පුළුව නැත්නං අපි කියනවා බැටරියක් කියලා. එතකොට මේ රූපයේ පෙනෙන්නේ බැටරියක්. මේ බැටරිය පුතේ හොඳින් මතකතියාගන්න සමන්විත වෙලතියන්නේ ඇතුළේ තියෙනවා කෝෂ රාශියක එකතුක්. බලන්න මේක සඳහන් කරල තියෙනවා විභවය නැත්තම් විභවන්තරය දොළහයි වෝල්ඩ කියලා. එහන් දොළහයි වෝල්ඩ් කියන්නේ සමහර විට මේක ඇතුළේ අන්තර්ගත වෙනවා කෝෂරාශිය. එකෝෂයෝ දෙක බැගින් එවැනි කෝෂ හයක් අන්තර්ගත වෙන්න පුළුවන්. එකොට ඔබ දන්නවා වෝල් දොලහ සමන් විත වෙනවා. එහෙනම් මේ තියෙන්නේ බැටරියක්. එහම් මේ තියෙන්නේ කෝෂය. එම් හොඳින් මතකතියාගන්න මේ තියෙනෙ එක් කෝෂයක්. එවැනි කෝෂ රාශියක එකතුවක් අපිට සඳහන් කරන්න පුළුව බැටරියක් කියලා. නැත්නම් කෝෂපද්ධතියක් කියලා. බලන්න සමාන්තරගතව සම්බන්ධ කරපු කෝෂපද්ධති තමයි අපි කතා කරන්නේ දැන්. බලන්න මේ රූපයේ සමාන්තරව එකනෙකට සමාන්තරගතව මේ කෝෂ යුගල සම්බන්ධ කරලදිනව සම්බන්ධක කම්බි මගින්. එතකොට මේ පැත්තට විද්‍යයුද්ධාරාව ගමන් කරනව ධනාග්‍රයේ සිට රිනාග්‍රය දක්වා මේ වියලිකෝෂයත් මේ පැත්තට විදයුද්ධාරාවක් ගමන් කරනවා. එහෙනම් එක්ෙක් කෝ වියලිකෝෂයේ ධනාග්‍රය එකම ස්ථානයකට පිහිටන පරිදි රිීනාග්‍රය වෙනම ස්ථානයකට සම්බන්ධ කරලා මේ විදියට අපිට සමාන්තරගත කෝෂපද්ධති සම්බන්ධ කරන්න පුළුවන්. ඒආකාරයට කෝෂපද්ධති සමාන්තරගතව සම්බන්ධ කරහම අපිට මේකං ලැබෙන විද්‍යුද්ධාරාව වැඩි කරගන්නත් පුළුවන් ඒ වගේම ආයු කාලයත් වැඩි අගයක් වෙනවා. එතකොට, මෙවැනි අවස්ථාවක් තමයි අපි හඳුරවුවන්නේ සමාන්තරගත කෝෂපද්ධතියක් කියලා. දැන් අපි මෙන්න මේ අවස්ථා දෙකේදී බල්බයේ දීප්තිය සංසන්ධනය කරමු. මොකද අවස්ථාක වියලිකෝෂ යුගලක් සමාන්තරගතව සම්බන්ධ කරපු අවස්ථාවක් ඒවගේම වියලිකෝෂතුනක් සමාන්තරගතව සම්බන්ධ කරපු අවස්ථාවක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ අවස්ථා දෙකේදී, බල්බවල දීප්තිය සංසන්ධනය කරමු. සාමාන්‍යයෙන් මේ අවස්ථා දෙකේ දීම ඒකයන්නේ වියලිකෝෂ යුගල සමාන්තරගතව සම්බන්ධ කරපු අවස්ථාවදිත්. ඒවගේම වියලිකෝෂ තුනක් සමාන්තරගතව සම්බන්ධ කරපු අවස්ථාවදිත්. බල්බයේ දීප්තිය එකම වගේ මේ බල්බ දෙකේ දීප්තිය එකම වගේ තමයි අපිට පේන්නේ. එතකොට මේ අවස්ථාවද වැඩිපුර කාලයක් දැල්වෙන්නේ මෙන්න මේ අවස්ථාව. ඒක කියන්නේ කෝෂ කිහිපයක් සමාන්තරගතව සම්බන්ධ කරහම තනිකෝෂයකින් බල්බ දැල්වෙනවාට වඩා දිගුකාලයක් බල්බ දල්වාගන්න පුළුවන් එලෙස සමාන්තරගතව කෝෂ සම්බන්ධ කරහම. දැම්බලමු සමාන්තර කෝෂ තුනක් සම්බන්ධ කරලතියෙනවා ධනාග්‍රේන් මෙන්න මෙලෙස පරිපතයට ධාරාවෙක් කරනවා. මෙතන තියෙනවා වෝල් මීටරයක් මේ වෝල්් මීටරය සම්බන්ධ කරන්නේ පරිපතයකට සමාන්තරගතව කලින්පාඩමකින් ඉගෙන ගත්ත ඒ වීඩියෝවත් බලන්න ඒවගේම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න පා අපිෝ සබස්කයි් කරන්න ඊළඟ පාඩමත් ලබාගන්න. ඒවගේම මෙතන තියෙනවා. පරිපත ගලායන ධාරාව මනින්න ඇමීටරයක් සම්බන්ධ කරලා. එහෙනම් මේ පරිපතයෙන් අපිට පුළුවන් මේ පරිපතේ ගලායනෝල්ටියතාවය, ඒගේ වෝල්ටියතාවය කොපමනද කියල මනින්න. ඒවගේම පරිපතේ ගලායන විද්‍යුද්ධාරාව ඇමීටරය තුළින් මනින්නත්. දැන් අපි බලමු ශ්‍රේණිගතව සම්බන්ධ කරපු බල්බ පද්ධති පිළිබඳව. එතකොට බල්පද්ධති ප්‍රධානාකාර දෙකට වෙදාවෙන් කරන්න පුළුවන් ශ්‍රේ බල්බ පද්ධති සම්බන්ධ කරන්න පුළුවන් ඒ වගේම සමාන්තරගතව බල්බපද්ධති සම්බන්ධ කරන්න පුළුවන්. අපි මුලින්ම බලන්නේ ශ්‍රේණිගතව සම්බන්ධ කරන ලද බල්බ පද්ධති. එතකොට බලන්න මෙතන තියෙනවා බල්බ තුනක් එකනෙකට ශ්‍රේණිගතව සම්බන්ධ කරපු අවස්ථාව. බලන්න මේ අවස්ථාව මෙතනින් පැමිණෙන විද්‍යුද්ධාරාව මෙන්න මෙලෙස බල්බයේ සූත්‍රිකාව හරහා, මෙන්න මෙලෙස ගමන් කරනවා. බලන්න පහසුවයි ලේසී හඳුනගන්න තමන්, මෙන්න මෙලෙස සූත්‍රිකාව හරහා ගමන් කරනකොට සූත්‍රිකා දීප්තිය විහිදෝනවා. එතකොට මෙතනින් ඇම්පියර් පහක්කාවන, මේ ඇම්පියර් පහා මෙන්න මේ විදිට, අවසා බල්බේනුත් ඇම්පියර් පහක් විදියට තමයි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට බලන මේ එක්කෝෂයක් නැත්නම් බැටරියක් යොදලා මේ අවස්ථාවේ බල්බ තුනක් ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තියනවා. මෙතනින් ඇම්පියර් හතරක ධාරාවක් පිටතට පැමිණියොත් මේ හතර තනිවයර් එකකින් මෙන්න මේ විදියට ඇමීටරය හරහත් ගමන් කරලා මේ බල්බය හරහත් ගමන් කරනවා. එතකට මේ බල්බයටටත් ඇම්පියර් හතරක් ලැබෙනවා. එතකට මේ බල්බයටත් ඇම්පියර් හතරක් ලැබෙනවා. ඒ වගේම මේ බල්බයටත් තැම්පියර් හතරක විද්‍යුද්ධාරාවක් ලැබෙනවා. එහෙනම් මේ බල්බ තුනම හරහා ශ්‍රේණිගතව සම්බන්ධ කරපු නිසා ඇම්පියර් හතරකදාරාවක් හැම බල්බයක් තුළින්ම ගමන් කරනවා. එහෙනම් මේ බල්බ තුනම එකම වයර එකකට තමයි සම්බන්ධ කරලා තියන්නේ. ඔලට හොඳින් පේනවා. එහෙෙනම් පුතේ හොඳින් මතකතියා ගන්න මේ ශ්‍රේණිගතව සම්බන්ධ කරපු බල්බ තුනම්. මේ අවස්ථාවේදි බලන්න? එතකොට, පෝෂවලින් පැමිණෙන විද්‍යුද්ධාරාව බල්බ තුනහරහාම මෙලෙස ගමන් කරනවා. එහෙනම් බල්බ තුනහරහාම එකම විදයුද්ධාරාවක් ගමන් කරනනි සාපිට කියන්න පුළුවන් මේ තියෙනත් ශ්‍රේණිගතව බල්බ පද්ධතියක් තමයි තියෙන්නේ කියලා. එම් හොඳින් මතකතියාගන්න ශ්‍රේණිගතව බල්බ සම්බන්ධ කරනකොට හදිස්සිේවත් මෙන්න මේ බල්බය පිලිස්සුනොත් කුමක් හෝ හේ තුවක් නිසා මේක පිලිස්සිල නො. එතකොට මේ බල්බය හරහා විද්‍යුද්ධාරාව ගමන් කරන්න විදික් නෑ. එහෙනම් මෙතනින් පැමිණෙන විදුද්ධ මෙතනින් එහාට පාස වෙන්න විදික් නෑ. ඇයි බත්පුතේ මේ බල්බය පිළිස්සුනනි. ඒක නිසා මෙතනින් එහාට විදයුද්ධාරාව ගමන් කරන්න විදික් නැති නිසා. ොදින් මතකතියාගන්න මේ බල්බ දෙකත් වැඩ කරන්නේ නැතිවෙනවා. එහෙනම් ශ්‍රේණිගතව බල්බ සම්බන්ධ කරහම ඒක තමයි ලොකුමවාසිය. දැම්බලන්න මේ පරිපතය. ඉහත ක්‍රියාකාරකමට අනුව යම් විභව සැපයුමක් හරහා ශ්‍රේණිගතව සම්බන්ධ කරන ලද බල්බ ගණන වැඩිවන විට බල්බවල දීප්තිය ක්‍රමයෙන් අඩුවන බව පෙනීියයි. එහෙනම් පුතේ, මෙතන්ට තව බල්බයක් දැම්මෝත් ඔය විදියට මෙන්න මේ බල්බ දෙකේ දීප්තිය තවදුරටත් අඩුවීම සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි පරිපතයට තවත් ප්‍රතිරෝධයක් එකතුවීම. ඒක නිසා තමයි කෝෂවලින් පැමිණෙන ධාරාව අඩුවෙලා බල්බවල දීප්තිය අඩුුවගයක් වෙන්නේ. මට කියන්න ක බලන්න මෙන්න මේ කෝෂ යුගල ශ්‍රේණිගතව සම්බන්ධ කරලා තිීනවා. බල්බ යුගල සම්බන්දධ කරලාති ඉන්නේ ශ්‍රේණි තවද සමාන්තරගතවද. ඔබ දන්නවා මේ බල්ව යුගල සම්බන්ධ කරලති ඉන්නේ ශ්‍රේණිගතව. එහෙනම් අපි දැම්බලමු බල්බ පද්ධති සමාන්තරගතව සම්බන්ධ කරපු අවස්ථාව. එහෙනම් බල්බ පද්ධති මෙලෙස සමාන්තරගතව සම්බන්ධ කරපු අවස්ථා දෙකක් තමයි මේ තියෙන්නේ. බල්බ දෙකක් සමාන්තරගතව මෙන්න බලන්න මෙතන බල්බ තුනක් සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මෙන්න මේ කෝෂයෙන් පැමිණෙන විද්‍යුද්ධාරාව බල්බ යුගලට බෙදිලා ගමන් කරනවා. එතකොට බල්බ යුගලට බෙදීලා තමයි ගමන් කරන්නේ. නැවත මෙලෙස එකතු වෙලා කෝෂයේ රිනාග්‍රියෝස්සේ කෝෂයට ඇතුල් වෙනවා. එහෙනම් මෙතනින් ඇම්පියර් පහක්කාවත් එතකොට මෙතින් බල්බවල ප්‍රතිරෝධ සමානනං ඇම්පියර් දෙකයදශම පහයි මෙතනිනුත් ඇම්පියර් දෙකයි දශම පහයි විදියට බල්බ යුගලට ධාරාව ඇතුළුුවීම සිද්ධ වෙනවා. හඳින් මේ මතක තියාගන්න. මෙතන බල්බ තුනක් තියෙනව සමාන්තරගතව සම්බන්ධ කරලා. එහෙනම් සමාන්තරත බල්බ තුනක් සම්බන්ධ කරපු නිසා පැමිණෙන ධරාව කොටස් තුනකට බෙදෙන්න්න ඕන. එකයි දෙකයි තුනයි. ඔය ලෙස බෙදිලා තමයි ගමන් කරන්න. එතකොට දීප්තිය ටිකක් අඩුවගයක් වෙන්න ඕන හැබැයි ඒ අපිට දිස්වෙන්නේ මාගයක් විදිට. බලන යම් විභව සැපයුම කරහා සමාන්තරගතව සම්බන්ධ කරන බල්භ ගණන වැඩි කළ විට. ඒ යන්නේ බල්බ මෙතන දෙකයි මෙතන තුනයි. එලෙස බල්බවල දීප්තියෙහි වෙනසාක් සිදු නොවේ. ඒ අපිට පේන ප්‍රමාණය අඩුයි. ඒකයි දීප්තියහි වෙනසක් සිදු නොවේ කියල සඳහන් කරන්නේ. ඒවා එකම දීප්තියකින්, දැල්වීම සිද්ධ වෙනවා. එහෙනම් බලන්න මේ තුනේම එකම දීප්තියක් අපිට පෙනෙන්නේ. එහෙනම් මේ අපි කතා කරේ සමාන්තරගත බල්බපද්ධති. දැන් අපි බලමු සරල විද්‍යුත් පරිපතයක්. ඔබදන්නවා රාත්‍රියයේදි ගමනක් යන්න ඒවගේම අන්දුුරේ ඇති යමක් සොයාගන්න අපිට උදව්වෙනවා විදුලි පඳං. එහෙනම් මේ විදුලි පන්දමේ තියෙනෙ සරල විද්‍යුත් පරිපතයක්. අපි බලමු එතකොට මේ විදුලි පන්දම අපිට අධ්‍යවශ්‍ය වෙන අවස්ථා දෙකක් තමයි මේ සඳහන් කරලා තියන්නේ. එතකොට මේක ක්‍රියාත්මක වෙන්නේ වියලිකෝෂ එකකින් හෝ දෙකකින් හෝ ඒවගේම මෙතන තියනව සූත්‍රිකා බල්බයක්. එතකොට මේ වියලිකෝෂ යුගල බලන්න මෙලෙස සම්බන්ධ කර තියනව ශ්‍රේණිගතව කියන්නේ ශ්‍රේණිකතවකිව්ේ මෙන්න මේ කෝෂයේ ධනාග්‍රයට මේ කෝෂයේ රිනාග්‍රය සිටින පරිදි තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. එය සම්බන්ධ කරලා තියෙනවා බල්බයට. ඒ වගේම මෙතන තියනව ස්විචය අපිට ඔන්න ෝෆ් කරන්න පුළුවන් විදියට. එහෙනම් මෙතන තිීනවා ඔබට පෙනෙනවා කුඩා සිදුරා. එහෙනම් මේ ශවිචය තියන්නේෙ ඕෆ අවස්ථාව එහෙනම් බල්බය දැල්වෙන්නේ නෑ. ම් ඕෆ වස්ථාව දීනකොට ඔබ දන්නවා ශවිචය විවෘර්ත වෙලතියන්නේ එහෙනම් මේ බල්බය දැල්වෙන්ම සිද්ධ වෙන්නේ නෑ. මෙතැනන්නගෙන ආලෝකකිරණ මේ පරාවර්ථකය හරහා මෙහෙම සමාන්තරව ගමන් කරවනවා. එතකොට අපිට සබ්භන්තර ආලෝක කදම්බයක් ලබාගන්න පුළුවන්. ඔය ලෙස. ඊළඟට, ආලෝක අලංකරණයට අපි යොදාගන්නව මෙන්න මේ වගේ බල්බ පද්ධති. එතකොට එදිනදා ජීවිතයේදී උත්සව අලංකරණය කරන්න මේ වගේ සමාන්තරව සම්බන්ධගත කරපු ශ්‍රේණිගතව සම්බන්ධ කරපු, බල්බ පද්ධති, සරල විද්‍යුත් පරිපත විදියට භාවිතා කරන්න පුළුවන්. එතකොට දැන් අපි බලමු කොහොමද මේ පරිපතයක ධරාව, පාලනය කරන්නේ කියලා. එතකොට මේ සඳහා උපාංග යොදාගන්න පුළුවන්. එතකොට ඔබ දන්නවා විවිද්ධ අවස්ථාවලදී විද්‍යුත් පරිපතයක් තුළින් ගලා යන විද්‍යුත්්ධාරාව පාලනය කරන්න අපිට වශ්‍ය වෙනවා. මේ සඳහා අපි භාවිතා කරනවා ස්විච ඒවගේ ස්ථීරපතිරෝධක විචල්්‍යපතිරෝධක ඒවගේ ආලෝක සංවේදී ප්‍රතිරෝධක අපිට යොදාගන්න පුළුවන්. එහෙනම් එදිනිදා ජීවිතයේදී විද්‍යුත් පරිපතයක ගලායන ධාරාව පාලනය කරන්න අවශ්‍යනං, අපි ස්විච ඒවගේම ප්‍රතිරෝධක භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ප්‍රතිරෝධක වර්ග තුනක් අපිට හඳුනාගන්න පුළුවන්. දැන් අපි මුලින්ම බලමු ස්විච නැත්තන් යතුරු පිළිබඳව. බලනමත් මුලින්ම තිීනව ටකන යතුර. කිය ටැප්කී කියලා. එතකොට මේ ටැප්කී එකේ මෙන්න මේ අවස්ථා කිහිපය අපිට හඳුනාගන්න පුළුවන් මේ තියෙන්නේ අන්න ලෙස සම්බන්ධ කරපු තකන යතුරා. එතකොට මෙන්න මේ අවස්ථා දෙක එකන එක ගැටනොත් විතරයි මේ ටකන යතුර ඔන්න අවස්ථාවට පත්වෙෙන්නේ. එතකොට ඔන්න අවස්ථාව පත්වෙනකොට මේ තුළින් මෙන්න මේ ලෙස විද්‍යුද්ධාරාව ගමන්් කිරීමක් සිද්ධ වෙනවා. ද්‍යුද්ධාරාවමලෙස ගමන් කරන කොට ඔබ දන්නවා ඒ බල්බය පරිපතය ඔන්වීම නැතැන් ස්විචෝන් කියලා විද්‍යුද්ධාරාව ගමන් කරනකොට අපි හඳුන්නනවා එහනම් මේ තියෙනෙ ටකන යතුර ටැප්කී කියලා පොඩි සද්ධයක් එනවා ඒ නිසා තමයි අපි එලෙස සඳහන් කරන්නේ බලන්න මෙතන තිෙනවා පේනු යතුර අප කියනවා ්ලක්කී කියලා. එතකොට මෙන්න මේ පේනුකූර මෙන්න මේ පීකිවූ අතරතින හිදසට සම්බන්ධ කරහම ලෝහකුට්ටි අතරින් මෙන්න මෙලෙස විද්‍යුද්ධාරාවක් ගමන් කරනවා. එහෙන පේනු යතුර ඒ සඳහා සම්බන්ධ කරන්න ඕන. බලන්න මේ තියෙන්නේ අන්නඒ පේනුව ගලවන්න පුළුවන්. මේ පේනුව ගලවල ඉවත් කරන්න පුළුවන්. එතකොට අපි කියනවා ස්විච්චක ඕෆ කියලා. ඕෆ අවස්ථාව නැවත සම්බන්ධ කරන්න පුළුවන් අපි ඒලෙස අපි කියනවා ස්විචොන් කියලා. එතකොට විද්‍යුද්ධාරාව මේ හරහා ගමන් කිරීම සිද්ධ වෙනවා. ඒ වගේම ධාරාව පාලනය කරන්න අපි යොදාගන්නවා ප්‍රතිරෝධක එතකට, අපි ඊත කලින් බලමු මොකක්ද මේ ප්‍රතිරෝධය කියන්නේ කියලා. ඔබ දන්නවා සන්නයකයක් තුළින් විද්‍යුද්ධාරාව ගමන් කරන්න ඇතිවන බාධාව අපිහඳුන්නනව පුතේ ප්‍රතිරෝධය කියලා. එතකොට ප්‍රතිරෝධයක්කය කියන්නේ බාධාව. එහෙනම් සන්නයකයක් තුළින් ඒයන්නේ විදුලිය ගමන් කරන දෙයක් තුළින් විදුලියක් ගමන් කරනකොට, ඒක තුළ ඇතිවන බාධාව තමයි අපි හඳුන්වන්නේ ප්‍රතිරෝධය කියලා. එතකොට එම ප්‍රතිරෝධය නැමති ගුණාංගේය භාවිතා කරන උපකරණය තමයි අපි හඳුන්න්නේ ප්‍රතිරෝධක කියලා. එහෙනම් ප්‍රතිරෝධයක් සහිතව හදපු උපකරණය ප්‍රතිරෝධක හොඳින් තේරුන් ගන්න. එතකොට පරිපතයක ම්බි භාවිතා කරනකොට ඒ ප්‍රතිරෝධය ඉතාම අඩුවගයක්. ඔබ දන්නවා නිවසේ භාවිතා කරනවා බල්බ ඒවගේම වෙනත් ගෘහවිදුලි උපකරන මෙන්න මේවා සම්බන්ධ කරලතිනෙ තඹකම්බිවලින් තඹ කියන්නේ හොඳින් විදුලිය ගමන් කරන දෙයක්. එහෙනම් ඒවා ප්‍රතිරෝධය ඉතාම අඩුයි. ඒවගේ නිකරෝම් මැංගනීන් වගේ ද්‍රව්්‍යවලින් යම් උපකරණ හැදුහම ඒවායේ ප්‍රතිරෝධය ගොඩාක් වැඩි නිසා ගලායන ධාරාව ටිකක් අඩුවෙනෝ. එහෙනම් නිකරෝම් මැංගනීන් වගේ මිශ්‍රලෝහවලින් සෑදූ කම්බිභාවිතා කරලා, ඒවගේම විද්‍යුත් ප්‍රතිරෝධක භාවිතා කරලා අපිට විද්‍යුත් ධාරාව අඩුකරගන්න පුළුවන්. දැම්බලමු ප්‍රතිරෝධක වර්ග පිළිබඳව. අපි මුලින්ම කතා කරන්නේ ස්තීර ප්‍රතිරෝධක පිළිබඳව. ඉස්තීර ප්‍රතිරෝධක. එතකොට මේ ස්තීර ප්‍රතිරෝධක වලට නිශ්චිත වූ අගයක් තිනවා. ස්තීරයි. එමාගේ ඉස්තීරයි. බලන්න එවැනි ප්‍රතිරෝධක කිහිපයක් මෙතනතිනවා පහයි ඕවම් කියලා. එතකොට මෙතනින් ලැබෙනවා. ප්‍රතිරෝධය මනින ඒකකය ඔබ දන්නවා ඕම් එය මෙන්න මෙලෙස සංකේතවත් කරනවා. එතකොට මේ පහයි ඕම් කියල සඳහන් කරපු අගේ ඉස්ථීරාගයක් එහෙනම් මෙතනින් විදුලිය යනකොට ඕම් පහක බාධාවක් ලැබෙනවා ඒවගේම තමයි මෙතැනතිනව දෙකයි ඕම් කියලා එහෙනම් මේ හරහා විදයුද්ධාරාවක් ගමන් කරනකොට ඕම් දෙකක බාධාවක් ඇති වෙනවා එ එවැනි ඒව තමයි අපි ස්ථීර ප්‍රතිරෝධක කියලා හඳුන්වන්නේ. එතකොට බලන්න අපිට වෙළඳ පොලේ දකින්න පුළුවන් ස්තීර ප්‍රතිරෝධක වර්ධ කිහිපයක් තමයි මෙන්න මෙලෙස හඳුනාගන්න පුළුවන්. මෙන්න මේ වලලු කිහිපයක් නමන්ට පේටව මේ ස්තීර ප්‍රතිරෝධකවල වර්ණක වලලු. මේ වර්ණක වලලු වලින් අපිට පුළුවන් ස්තීරප්‍රතිරෝධය, නිසි ලෙස මිනුම් කරගන්න. ඕම් කියද කියලා. මේ වර්ණක වලලු ඒ සඳහා යොදාගන්නෝ. දැන් අපි බලමු කොහොමද ස්ථීර ප්‍රතිරෝධකයක් පරිපතයකට සම්බන්ධ කරහම ප්‍රතිරෝධයට අනුව ඒ පරිපතය ගලායන ධාරාව කොහොමද කියලා. ස්ථීරපතිරෝධකයක් මෙන්න මෙලෙස පරිපතයට සම්බන්ධ කරලා තියෙනවා. එතකොට විදයුද්ධාරාව මෙලෙස ගමන් කරන පරිපතයට තමයි සම්බන්ධ කරලතියන්නේ. බලන්න ඒ අවස්ථාව ස්ථීරප්‍රතිරෝධකය නැතිවිට බල්බේදීප්තිය වැඩියගයක්. ඇමීතර පාටාංකයක් අපිට සතහන් කරන්න පුළුවන්. දෙකයෝම් ස්ථීරපතිරෝධකයක් සම්බන්ධ කරලා තියෙනවා එතකොට බල්බේ දීප්තිය පෙරාගයට වඩා අඩු අගයක් වෙනවා මෙතන ඇමීටර පාටන්කය ඇම්පියර් හතන දශමහතනම් මෙතන ඉස්තීරපතිරෝධකයා තියෙනවා එතකොට අපිට දශම පහක් ලැබෙනව කියල හිතන්න එතකොට දැන් මෙතන දාලතිීනව යොදලතිීෙනවා ඕම් පහක ඉස්තීරප්‍රතිරෝධකයා එතකොට ඇමීටර පාටාංකය තවදුරටත් අඩුුවෙනවා ඇම්පියර් දශම තුනක් දක්වා. එතකොට ඔබට පේනවා බල්බයේදීප්තියත් ක්‍රමයෙන් අඩුවගයක් බවට පත්වෙනවා. මේ අවස්ථාව විදි තමයි අඩුම අවස්ථාව බල්බයේදීප්තිය. එහම් මේ අවස්ථාවට වයඩා මේ අවස්ථාව විදීප්තිය අඩුුවගයක්. එනම් හොඳින් මතක තියාගන්න ප්‍රතිරෝධය වැඩිවෙනකොට ඒ පරිපතයේ ගලායන ධාරාව අඩුුවගයක් බවට පත් කරන්න පුළුවන්. එනම් හොඳින් මතක තියාගන්න ඒකොටස. දැන්න පිබලමු විචල්ල ප්‍රතිරෝධක පිළිබඳව. එතකොට මේතියෙන්නේ විචල්ල ප්‍රතිරෝධක නැත්තම් ප්‍රතිරෝධක පෙට්ටියක් කියල පිහඳුන්නනු. එතකොට මේ ප්‍රතිරෝධක පෙට්ටිය නැත්තම් විචල්ල ප්‍රතිරෝධකය අපිට මේ ප්‍රතිරෝධකය තුළින් ඕම් ගණන කිසියම් වූ පරාසයක ලබාගන්න පුළුවන්. එතකොට ඕම් දහය ඒවගේම විශ්සාතර උදාහරණයක් විදියට අපිට ලබාගන්න පුළුවන්. එහෙනම් විචල්ල ප්‍රතිරෝධක. ඕම් දහය විශ්සාතර ලබාගන්න පුළුවන්. එතකොට මේ තුළින් අපිට ඕවම් දහයගන්නත් පුළුවන්. ඕනනම් මෙන්න මේ වගේ කට්ට කරකාවලා අපිට ඕවම් විස්සගන්නත් පුළුවන්. ඒ වගේම දහනමය ලබාගැනීමේ හැකියාවකුත් තියෙනවා. මං මේ සඳහන් කරේ එක්ක උදාහරණයක්. එතකොට බල්බේ දීප්තිය එයට අනුව වෙනස්වීම සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට. මේ තන ඕවමගේ විස්සයි. එතකොට බල්බේ දීප්තිය එක් අගයක්. නැවත මම එමාගේ දහයට යොදනවා. එතකොට බල්බේ දීප්තිය පෙරට වඩා වැඩි කියලා තමන්ට බලාගන්න පුළුවන්. එහෙනම් පුතේ විචල්ල ප්‍රතිරෝධක භාවිතා කරනවා, මෙලෙස පරිපතවල දීප්තිය අඩු වැඩි කරගන්න. එකොට මේ තියෙන්නේත් විචල්ලපතිරෝධක යක් එත අපි ඒ හඳුන්නනව ධාරානියාමකය කියලා එහිෙනම් මේ තියෙන්නේ ධාරානියාමකය එතකොට පුතේ මේ අපිට විද්‍යාගාරය හඳු නාගන්න පුළුවන් මෙන්න මේ විදියට මේක සක්කස්වල් කරලතියන්නේ සීරුමාරු සර්පනයකින් ඒවගේ මනී ක්‍රෝම් කම්බිදඟරයක් මේ සඳහා යෝදලතියෙනවා ඒ සහසී කියලා මෙන්න මේ විදියට අග්‍රයුගලක් හඳුනාගන්න පුළුවන්. ඒවගේම මේ සීරුමාරු සර්පනය මෙන්න මේ අවස්ථාවට ගෙනෑවහම ප්‍රතිරෝධය බින්දුව කියලා අපි සලකනවා. ඒවගේම උපරිමයක් දක්වා අපිට ගන්නත් පුළුවන්. එතකොට සීරුමාරු සර්පනය අපි ඈතටම ගෙනියෙනවා. එහෙනම්. ඔබ දන්නවා නිකරෝම් කියන්නේ ප්‍රතිරෝධය ගොඩාක් වැඩියක් කෙනෙක් ඒකයන්නේ ධාරාව ගලාගෙනයන්න අධික බාධාවක් තියනෙක්ෙනෙක් තමයි අපි හඳුන්න්නේ නික්‍රෝම් එහෙනම් ධාරාව ගලායන්න බාධාව වැඩි. එතකොට බලන්න මේව මෙන්න මෙතැන තමයි මේ ධාරානියාමකය සම්බන්ධ කරලා තියන්නේෙ. මේ අවස්ථවෙදී බල්බේ දීප්ති අපිට බලාගන්න පුළුවන්. ඒවගේම මේ සර්පනය අපි මෙන්න මේ අවස්ථාවට ගෙනියනවයි කිය හිතන්. එතකොට දීප්තිය අඩුවගයක් බවට පත්වෙනවා. ඇයි හේතුව එතකොට මේ ලැබෙන විදයුද්ධාරාව මේ කම්බිය තුළින් මෙන්න මෙලෙස නිකරෝම් කම්බි දඟරය තුළින් ගමන් කරන්න ඕන. එතකොට නිකරෝම් කම්බිදඟරයේ ප්‍රතිරෝධය ගොඩාක් වැඩි, එතකොට ධාරාව අඩුවගයක් බවට පත්වෙනවා. එතකොට ඔබ දන්නවා මෙලෙස මේ බල්බේ දීප්තියත් අඩුවගයක් බවට එමගින් පත්වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ අපි කතා කරපු තවත් එක් විචල්ලප්‍රතිරෝධකයක් එය ධාරානියාමකය කියලා තමයි අපි හැඳින්නුයි. දැන් අපි බලමුෝ තුන්වන වර්ගය වන ආලෝක සංවේදී ප්‍රතිරෝධක. එතකොට ආලෝකය මේ මත වැටෙනකොට ආලෝක තීව්‍රතාවය වෙනස් වෙනකොට අන්න ඒ උපකරණේ ප්‍රතිරෝධය ඒ වගේම විද්‍යුතය වෙනස්වීමක් සිද්ධ වෙනවා. මෙ අපි හඳුන්නනවා කෙති නමකින් LDR කියලා. Light ිපින්සි LDR එතකොට. ආලෝකය වැටෙන ආලෝකය අනුව මෙහි ප්‍රතිරෝධය තීරණය වෙනවා. එතකොට දැන් අපි බලමු LDR එකක් කොහොමද පරිපතයකට සම්බන්ධ කරන්නේ එතකොට මොකද වෙන්න කියලා. ආලෝක සංවේදී ප්‍රතිරෝධකයක් මතට ආලෝකය පතිත වන විට එහි ප්‍රතිරෝධය අඩුවයි. ප්‍රතිරෝදය අඩ ප්‍රතිරෝධය ඔබ දන්නවා අඩුවෙනවයි කියන්නේ ගලායන ධාරාව වැඩියගයක් බවට පත්වෙනවා. එතකොට එම පරිපතය තුළින් විද්‍යුද්ධාරාව නැත්තං ගලා යන ධාරාව වැඩිවේ. එ හොඳින් මතකතියාගන්න මේ මත තාාලෝකය වැටුන හම ගලායන ධාරාව වැඩි වෙනවා. එතකොට බල්බේ දීපතිය වැඩිවෙන්න ඕන නද. හොඳින් මතකතියයාගන්න. පතිතවන ආලෝකයේ තීවරතාවය වැඩිවන විට ප්‍රතිත්‍රෝධය තව තවත් අඩුවේ. එම නිසා පරිපතය තුළින් ගලායන විද්‍යුද්ධාරාව තවදුරටත් වැඩිවීම සිද්ධ වෙනවා. එනං හොඳින් මතක තියාගන්න මේ තියන්නේ LDR නැත්තං අපි කියන ආලෝක සංවේදී ප්‍රතිරෝධක. එනං එවැනි එකක් අපිට භාවිතා කරන්න පුළුවන් එදිනෙදා ජීවිතයේ දී ආලෝකය වැඩි කරගන්න ආලෝකය අඩුකරගන්න මේවා පරිපටවල බහුලව දැකගන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ ගෘහස්ත විද්‍යුත් වවාරණ පිළිබඳව. මේ විද්‍යුත්ශක්තිය භාවිතයෙන් ක්‍රියාත්මකවන විදුලි උපකරන තමන්ගේ මුළු තැන්ගේ ඒවගේම ගනිවසේ දැකගන්න පුළුවන් මේම තමයි අපි හඳුරන්වන් න විද්‍යුත් වූවාරණ කියලා එතකොට මේ විද්‍යුත් වවාරණවල භාවිතා කරන්න ඕන විභවන්තරය ඒවගේම ශමතාවය තමන් දැනගෙන ඉන්න ඕන පුතේ. සාමාන්‍යයෙන් බල්බයක් මෙන්න මේ වගේ ශමතාවවයකින් යුක්ත වෙනවා. එතකොට ශමතාවය කියන්නේ ඒකක කාලයකදී සිදුකරන කාර්ය ප්‍රමාණය. එතකොට සාමාන්‍යෙන්නං අපි සාලයටයෝ දන්නේ. බ ඒගේ විස්ස එඩ බල්බයක් භාවිතා කරන්නක් පුළුවන් මේ සුසංහිතපතිරීප්ත පහනක් ඒවගේම බත්පිසීමේදී අපි ගන්නවා පිසින උදුනේ වෝල්ටයතාවය දෙසීය හතලියයක් විදිටත් ඒවගේ ශමතාවය දෙදාහක් විදියටටත් මෙලෙස සඳහන් කරලා තිෙනවා ඒගේ මේ වගේ ගෘහස්ථ විද්‍යොත් වවාරණවල ඒකේ ෝල්ටීයතාවය ඒ වගේම ඒ තුළින් ගලායන ධාරාව මේ වගේ දේවල් සඳහන් කරල තියෙනවා ඒව ගැන ධනගන්න එක අපි සිද්ධ කරන්න ඕන. එතකොට අපිට ඒ උපකරණයට අදාළව අදා ෝල්ටීයතාවය ශමතාවය ඒවගේම ධාරාව සපයන්න පුළුවන්. මේක ඉදිනෙදා ජීවිතයේදී බහුලව භාවිතාවන අවස්ථාවක්. බලන්න හොයලා. ඒවගේම අවශ්‍යතාවයට ගැලපෙන ලෙස වවාරණ තෝරාගැනීමේ හැකියාවක් තියෙනවා. වඩාත් කාර්යක්ෂම වවාරණ තෝරාගන්නත් මෙමගින් අපිට පුළුවන්. ඒවගේම භාවිතා කරන්නට, ඒවගේ මන්නයට අනතුරු සිදු නොවන ආරක්ෂක වවාරණ අපිට භාවිතා කරනීමේ හැකියාවක් තියෙනවා අන්නර්ව ගැන ඉගෙන ගැනීමේ. ඒවගේම තමයි ගෘහවිදදුුත් පරිපතයට උවාරණවලට හානි නොවෙන විදිට අපිට මෙන්න මේ දේවල් එදිනෙදා ජීවිතයේද භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් අපිකතා කරමු විද්‍යත්ධාරාවේ තාපනඵලය කියන්නේ කුමක්ද කියලා. කොටපුතේ සන්නායක කම්බියයක් තුළින් විද්‍යුද්ධාරාවක් ගමන් කරනකොට ඒ කම්බිය රත්වෙනවා. ඒක නිසා හටගන්නවා තාපශක්තියක් තාපයක් ජනනය වෙනවා. ඒ කිය කම්බිය රත්වෙනවයි කියලා. ඒක නිසා මෙන්න මෙය තමයි හඳුන්වන්නේ විද්‍යුද්ධාරාවේ තාපන පලය කියලා. තාපය කියන දහස තමයි මෙතන ගැබ් වෙලා තියෙන්නේ. එහෙනම් කරන්ට එකක් ගිහාම කරන්ට එකක් පහස වෙනකොට ඒ කම්බිය රත්වෙනවා. එතකොට අපි මෙය තමයි හඳුන් වන්නේ විද්‍යුද්ධාරාවේ තාපන පලය කියලා. තාපය ජනනය වෙනවා? බලන මෙතනතිෙනව ගුඩා පරිපතයක්. මේ පරිපතය වියලිකෝෂයක්, ස්විචයක් ඒවගේම තඹකම්බයක් කරෝම් කම්බියක් මෙලෙස සම්බන්ධ කරලා තියෙනවා. බලන මෙතනි දම් මෙතෙන්ට තියනෙ තබකම්බියක් මෙතනි දම් මෙතෙන්ට තියෙනව නිකරෝම් කම්බියක්. එහෙනම් ඔබ දන්නවා නික්‍රෝම් කම්බියයේ ප්‍රතිරෝධය ගොඩාක් වැඩි. තඹකම්බියයේ ප්‍රතිරෝධය ගොඩාක් අඩුයි. එතකොට මෙතැනින් විදුලියක් පාස් වෙනකොට මේ ඔස්සේ තඹකම්බිය වඩා නික්‍රෝම් කම්බියයේ උෂ්ණත්වය වැඩිවෙන්න ඕන තාපය වැඩිවෙන්න ඕන ඇයි හේතුව විදුලිය ගලා යන්න බාධාවක් ජනනය කරනවා නිකරෝම් කම්බියෙන් ඒක නිසා නිකරෝම් කම්බිය අධිකව රත්වීම අත්‍යවශ්‍යයි රත්වෙන්න ඕන මෙහිදී කම්බි දෙකම තුළින් එකම විදයුද්ධාරාව ගලායයි ඒත් තමකම්බියට වඩා වැඩියෙන් නිකරෝම් කම්බිය රත්වී ඇති බව නිරේක්ෂණය කළ හැක එහම් එ හොඳින් මතක තියාගන්න. මේ පහඩම අවසානයේ කමෙන්ට් එකක් දන්න ඒවගේම ලයික් කරන්න ශයා කරන්න අමතක කරන්නේ පා ඊළඟ පාඩමත් මම මේ විදිටම යෙදීම සිද්ධ කරනවා ඒ නිසා සබස්ක්‍රයිබ් බටන් එක සහ බෙල්ලයිකන්න එකත් කලික් කරන්න අමතක කරන්නේ පා. ඒවගේ පන පලය සමහර වෙලාවට පුතේ අවාසිදායකයි. ඔබ දන්නව මේක නිසා මේ විද්‍යුත් උපකරණවල උපාංගවල සිසිලන පංකා යොදාගන්න පුළුවන්. මේ තිීනි සිසිලන පංකා යුගලක් බලන මේ වගේ සිසිලන පංකාවක් තමන්ගේ කම්පියටරේ තියෙන්න පුළුවන් ඒවගේ මේගේ හිීට් සිංක් භාවිතා කරනවා අවස්ථාපිට දැකගන්න පුළුවන්. එතකොට ටරාන්සිිස්ටර් ඒවගේම අධීබල. අර්ධසන්නයක උපාංගවල තාපය අවශෝෂණය කරන්න ඕන ඒක නිසා මේවැනි සිසිලන පංකා හිී් සිංක් අපිට භාවිතා කරන්න පුළුවන්. ඔබ දන්නවා විදුලි ස්ත්‍රික්කය. විදුලි ස්ත්‍රික්කයෙන් අපි රෙදිමැද ගැනීම සිද්ධ කරනවා. එතකොට විදුලි ස් අ යටතීන තහඩුව රත්වෙන්න ඕන. ඒයටතියන තහඩුව රත්තුනහම අපිට රෙද්දට තාපය ැබ තාපය ලැබෙනකොට රෙද්ද මැදගැනීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔබ දන්නවා මේ විදුලි ස්ත්‍රික්කය විදුලිය යෝදාගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනනම් විද්‍යුත්ශක්තිය එතෙන්දි තාපශක්තිය බවට පත්වීම සිද්ධ වෙනවා. එහෙනම් එතන්දි තාපය අපි භාවිතා කරන්නේ. දැන් අපි බලමු විද්‍යුද්ධාරාවේ ආලෝක පලය නැත්තම් ප්‍රකාශඵලය. එතකොට විදත් ශක්තියෙන් ආලෝක ශක්තිය ලබා ගැනීම තමයි මෙතැන්දි සිද්ධ වෙන්නේ විද්‍යුත් ශක්තිය පැමිණෙනවා එමගින් ආලෝකය ලබාගන්නවා. එය තමයි අපි හඳුරන්නන්නේ ධාරාවේ ප්‍රකාශඵලය කියලා. එහෙනම් තැන් තමන්ගේ නිවසතින විදුලිබල්බ සියල්ලම මේ විදියට ප්‍රකාශඵලයක් තමයි තමන් ලබා ගන්නේ. එහනම් හොඳින් මතකතියාගන්න විද්‍යුත් ශක්තියාව ඒ විද්‍යුත්ශක්තිය ඒවගේම ප්‍රකාශඵලය බවටය පෙතෙන්දි පත්තෙන්නේ. බලඇන්න මේ තැන තියෙනවා එල්ලීඩියක් මේ එල්ලීඩ ඩයෝඩය නැත්තං අපි කියනවා ආලෝක විමෝචක ඩයිෝඩය. විද්‍යුත්ශක්තිය මෙන්න මේ විදියට පැමිණියම මෙන්න මේ එල්ලීඩිය ආලෝකය නිකුත් කරනවා. එහෙනම් මෙය බල්බයක් නෙමෙයි ඩයෝඩයක් මේ ඩයිෝඩේතිීන විශේෂත්වය තමයි එයට විද්‍යුත් ශක්තිය පැමිණියම ආලෝකය නිකුත් කරනවා. එහෙනම් අපිට එය දීප්තිමත්ව බලාගන්න පුළුවන් ඒ අවස්ථාවේදී. මේක පුතේ හොඳින් මතක තියාගන්න සන්දි ඩයෝඩයා. එතකොට විද්‍යුත් ශක්තිය, ආලෝක ශක්තිය බවටයි ඒ අවස්ථාවේද පත්වෙන්නේ. දැම් බලන්න මෙන්න මේ අවස්ථාවේදී LEDED වර්ග රාශියක් මේ රූපයේ දැකගන්න පුළුවන්. එතකොට දිගග එල්ලීඩිය ධනාග්‍රය ලෙසත්ට රිනාග්‍රය ලෙසත් අපිට හඳුනාගන්න පුළුවන්. එතකොට පුතේ හොඳින් මතකතියාගන්න මෙන්න මේ විදියට එල්ලීඩියක් සමන්විත වෙනවා මෙතන තියෙනව සන්දිි ඩයිෝඩය. ඒකොට මතකතියා ගන්න LDDවලින් විධවර්ණ ලබාගන්න පුළුවන් ඒක නිසා ආලවකමත් කරන්න අපිට එදිනෙදා ජීවිතයේ බහුලව භාවිතා කරනවා. ඒවගේම තමයි අඩු විද්‍යුත්ශක්තියක් තමයි මේ එCD මගින් ලබාගන්න ඒක නිසා කාර්යක්ෂමතාවය ගොඩක් වැඩිවීම අපිට පහසු කාරයක් වෙනවා ඒවගේම විදුලිය ඉතිරි කරගන්න පුළුවන්. දැම්බලන පුතේ, මෙන්න මේ බැටරියකට රෙසිස්තරයක් නැත්තං වර්ණවලලු සහිත ප්‍රතිරෝධකයක් සම්බන්ධ කරලා තියෙනවා ඒවගේම එල්ලඩියක් තියෙනවා. එතකොට එලඩට විදුලිය ලැබනම එය මගින් ආලෝකය නිකුත් කරනවා. එහෙනම් එඒ හොඳින් මතක තියාගන්න. බලන්න යට අදාළව පරිපත සටහන මෙන්න මේ තියන්නේ රූප සටහන එකටයට අදාළ පරිපත සටහන තමයි මේ නිරූපණය කරන්නේ.නයින්වෝල්ට බැටරිය බලන්න තිරෝධකය සම්බන්ධ කරපු ආකාරය එය පරිපත සටහන බලන්න මෙන්න එල්ලඩේ පරිපත සටහන. එල්ලඩියක් මෙන්න මේ විදියට නිරූපණය කරන්න පුළුවන් පරිපතයක. එතකොට ධනාග්‍රේන් ආලෝ විදුලිය පැමිණෙනවා. එතකොට එල්ලීඩිය මගින් මේ විදුලිය, ආලෝකය බවට පත් කරනවා. පසුව රීනාග්‍රය ඔස්සේ නැවත බැටරිය තුළට විදුලි ධාරාව ගමන් කිරීම සිද්ධ වෙනවා. දැන් අපි බලන්නේ විද්‍යුද්ධාරාවේ චුම්බක පලය. එතකොට පුතේ ස විදුලිය අරගෙන යන කොට මෙන්න මේ විදියට ඒ විදුලි අරගෙන යන සන්නායකයාසලින් කම්බයක් සලින් මෙන්න මේ විදියට මාලිමාවක් තියන්න පුළුවන්. එතකොට මාලික්මාවේ කටුව උත්ක්‍රමණය වෙනවා අපිට දැකගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ සන්නායකය තුළින් විදුලිධාරාවක් ගැලීමද මෙන්න මේ විදියට මේ සන්නායකය වටේට චුම්බක ශේත්‍රයක් හටගෙන තියෙනවා ුම්ශත්‍රය හඳුනාගන්න තමයි අපි මාලිමාවය දුවේ. එහෙනම් පුතේ හොඳින් මතකතියාගන්න මේ තියෙන්ෙන්නේ මාලිමාව එතකොට මේ මාලිමාවෙන් අපිට පුළුවන් කටුව උත්ක්‍රමණයවීමෙන් චුම්බකශේෂත්‍රය හඳුනාගන්න එහෙනම් ධාරාවක් රැගෙනයන සන්නායක කම්බියක් මගින් චුම්භකශේෂ්‍රයක් ඇති කරනවයි කියලා නිගමනය කරන්න පුළුවන්. දැන්න පිබලන්නේ විද්‍යුත් චුම්බක එහෙනම් බලන්න මෙන්න මේ පරිපතය මෙතන තියෙනව වියලිකෝෂයක්, ස්විචයක් කම්බියනයක් එතකොට මෙතන තියෙනව ඇමීටරයා එතකොට මේ යකඩැනය චුම්බකයක් බවට පත්වෙනවා මෙන්න මේ තුළින් විද්‍යුද්ධාරාව ගමන් කරනකොට එතකොට මෙලෙස විද්‍යයුද්ධාරාව ගමන් කරනවා මේ අවස්ථාවයිති ඔබ දන්නවා. මෙන්න මේ සන්නායකය වටේට චුම්භකශේෂවයක් ගොඩ නැගෙනවා. මේ හේතුවෙන් මෙන්න මේ යකඩ ඇනය චුම්බකයක් බවට පරිවර්තනය වෙනවා. ඒක නිසා මෙන්න මෙලෙස යකඩ ඇනයට අපිට එකතු කරගන්න පුළුවන් ඇලෙනවා. මෙන්න මේ විදිට දරෝවින් පින්ස්. ඇත්ම් ඇමුණුම් කටු මෙන්න මේ විදියට ඇලීම සිද්ධ වෙනවා. එහෙනම් හොඳින් මතක තියාගන්න මේ අක ඩැනය දැන් චුම්බකයක් බවට පත් වෙලා. එහෙනම් විද්‍යුතයය වූහම තමයි චුම්භකයක් බවට පත්වෙෙන්නේ එහෙනම් අපි හඳුන්න්නනවා විද්‍යුත් චුම්බක කියලා. දැම්බලන මේ අවස්ථාවේ කම්බිධඟරයත් චුම්භකයක් බවට පත් වෙලා ඒක නිසා මෙන්න මේ විදියට ඩෝවින් පින්ස් අපිට සම්බන්ධ කරගන්න පුළුවන් මෙන්න මේ කම්බිදගරයේ එහෙනම්. මේ ඇතිවුණු විද්‍යුත්්චුම්බකයේ ප්‍රබලතාවය රඩා පවතිනවා. ධඟරය මධ්‍යයේ සන්නයකය යොදා ඇතිවිට කිසියම් වූ මාධ්‍යයක්ක් ඒ තුළ යොදා ඇතිවිට මෙන්න මේ චුම්බකයේ ප්‍රබලතාවය වැඩි කරගන්න පුළුවන්. ඒවගේම දඟරය තුළින් ගලා යන විද්්‍යුද්ධාරාව වැඩිකරනකොට ඒක යන මෙතනින් පැමිණෙන විද්යුද්ධාරාව වැඩිවිෙනකොට අපිට මේ ඇතිවන ඇතිකරගන්න චුම්බකයේ ප්‍රබලතාවය වැඩිකරගන්න පුළුවන්. ඒගේ ඇෙපුතේ වැඩි දෝවින් පින්න්ස් ගණන අපිට මේකට ඇලීම සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම දඟරයේ පොටවල් සංකයාව වැඩිවෙනකොට මේ විදියට අපිට පුළුවන් චුම්බක ශේෂත්‍රයේ ප්‍රබලතාවයත් වැඩි කරගන්න. එහම් එත් හොඳින් මතකතියාගන්න. ගේ විද්‍යුච්චුම්ක එදිනෙදා ජීවිතයේද කොහේදද භාවිතා කරන්න කියලා දැන් අපි බලමු. බලනම රූපයේ පෙනෙනවා විද්‍යුච්චුම්බකයක් භාවිතා කරලා ලෝහා අපද්‍රව්‍යවලින් යකඩ වෙන්කරගන්න අවස්ථාව. එතකොට අපද්‍රව්්‍ය තියෙන ස්ථානයකින් යකඩ පමණක් අපිට වංකරගන්න ඕන් නං මෙන්න මේ වගේ විද්‍යුච්චුම්ක භාවිතා කරන්න පුළුවන්. ඒවගේ විදුලි පංකා, විදුලිසීනු, විද්‍යුත් ඇඹරුම්යන්ත්‍ර, විදුලි ජලපොම්ප ඒවගේම රෙදි සෝධනයන්ත්‍ර සමහරස්වයංක්‍රීය ස්විචවලත් විද්‍යුත්්චුම්බක බහුලව භාවිතා කරනවා. දැන් අපි බලන්නේ විද්‍යුදධාරාවේ රසායනික පලය බොහෝම වැදගත්. එතකොට විදයුද්ධාරාවේ රසායනිකඵලය ගැෙන කතා කරනකොට. විද්‍යුත්ශක්තියක් මෙන්න මේ පරිපතය තුළින් යැවීම සිද්ධ කරනවා එතකොට මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ අසල අපි රසායනික ප්‍රතික්‍රියා ශ්‍රේණියක් සිද්ධ කරගන්නවා. එතකොට අපි ඒයකි හඳුර්වනවා විද්‍යුදධාරාවේ රසායනික පලය කියලා ඒකයන්න පුතේ හොඳින් මතකතියාගන්න විද්‍යුත්ශක්තිය පරිවර්තනය වෙලතියෙනවා රසායනික ශක්තිය බවට. එහෙනම් එය තමයි මෙමගින් නිගමනය කරන්න පුළුවන්. බලන්න රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට සාක්ෂි. වායුපිටවීම වර්ණය වෙනස්වීම උෂ්ණත්වය වෙනස්වීම අවක්ෂේප සෑදීම ඒවගේම හණ්ඩයාලෝකය නිපදවීම ඒවගේම ගන්දයක්, ව මෙන්න මේ වගේ තමයිපුතේ හොඳින් මතක තියාගන්න රසායනික ශක්තිය නැත්තන් රසායනික විපර්යාසයක් සිදු වූ බවට සාක්ෂි. එතකොට බලන මේ රූපය මෙන්න මේ බැටරිය මකින් බාහිරයට විද්‍යුත් ශක්තිය සපයල තියෙනවා. එතකොට මෙතන තියෙනව ද්‍රාවනයක් අන්තර්ගත කරලා මේ ද්‍රාවණය විදුලිය සන්නයනය කරන අයනද්‍රාවනයක් එතකොට මේ තුළින් විදුලිය ගමන් කරනවා. විදුලිය ගමන් කරන කොට මෙමගින් වායුබුබුලු පිටවෙල තියෙනවා. එහනම් මෙතන ඔක්සිජන්වායුවත් හෛත්‍රජන්වායුවත් ඒකරාශී වෙල තියෙනවා. එහෙනම් පුතේ වායුවක් පිටවෙල තියෙනවා. එහෙනම් විද්‍යුත් ශක්තියක් සපයල තියෙනවා. විද්‍යුත් ශක්තිය නිසා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙලා එය එමගින් එම අවස්ථාවද වායු පිටවීමක් සිද්ධ වෙලතිී නො. එහෙනම් රසායනික විපර්යාසයක් රසා ශක්තිය බවට තමයි මේ අවස්ථාවදි පත් වෙලා තියෙන්නේ එහම් විද්‍යුත් ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනය වෙලා දැන් බලන්න මේ අවථාව විද්‍යුද්ධාරාවක් ගමන් කරනකොට මෙන්න මේ කාබන්්කූරු අසල රසායනික ප්‍රතික්‍රියාවක් සිදුවෙනවා. එතකොට මෙන්න මේ කෝෂවලින් විදුලිධාරාවක් පැමිණෙනවා. ඔය ලෙස එතකොට මෙතන අන්තර්ගත වෙනවා ආම්ලිකෘත ජලය ඒ කියන්න එපුතේ අයනද්‍රාවනයක් එතකොට මේ පද්ධතිය හරහා විදුලිය සන්නයනය වෙනවා පරිපතය සංගෘත වෙනවා මෙන්න මේ විදියට විදුලිය ගමන් කරනවා. එහෙනම් මේ කාබන් කූරු වටේට අර කියපු විදියට රසායනික ප්‍රතික්‍රා ශ්‍රේණයක් සිද්ධ වෙනවා එවිට අපිට පුළුවන් විදුත්ශක්තිය රසායනික ශක්තිය බවට පරිවර්තනයක් කරගන්න රසායනික ශක්තිය බවට පරිවර්තනයක් කරගන්න පුළුවන්. එහෙනම් හොඳින් මතකතියාගන්න. මෙන්න මේ අවස්ථාවදි බුබුලු දැමීමක් සිද්ධ වෙනවා ඒ කියන්නේ වායුපිටවීම එහෙනම් රසායනික ප්‍රතික්‍රියාවක් තමයි සිද්ධ වෙල තියෙන්නේ කියලා නිගමනය කරන්න පුළුවන්. දැම්බලමු විද්‍යුත් ලෝහාලේපනය කියන්නේ කුමක්ද කියලා. ඒ කියන්නෙත් පුතේ විදුලිය සපයනකොට අපි රසායනික ප්‍රතික්‍රියා ශ්‍රීණයක් සිද්ධ කරගන්නවා. ඒකයන්නේ රසායනික පලයම තමයි. එතකොට ඒ අතති තමයි විද්‍යුත් ලෝහාලේපනය කියන කොටස අපි කතා කරන්නේ. එතකොට විද්‍යුද්ධාරාවේ රසායනික පලය උපයෝගී කරගෙන ලෝහමය වස්තුවක් මත වෙනත් ලෝහයක් ආලේපකිරීම තමයි අපි මෙහේදී සිදුකරගන්නේ. බලන්න නමය වසරදි ඒවගේම දහය කොළහා වසරවල් වලදී ඒ ලෙවල් පන්තිකාමරේද වැඩිපුර අපිට භාවිතා කරනවා මෙන්න මේ විද්‍යුත් ලෝහාලේපනය වැඩිදුර ඉගෙනගන්න පුළුවන්. එතකොටපුතේ හොඳින් මතකතියාගන්න ආභරණවලට රිදීහෝ රන්නාලේප කරන්න මෙන්න මේ ක්‍රියාවලිය භාවිතා කරනවා. ඒකයනේ විද්‍යුත් ලෝහාලේපනය. බලන්න යකඩවලින් තැනු හැදිගෑරිප්පු ඒ වගේම නානකාම්ර කට්ටල වාහනාමතර කොටස් මෙන්න මේවායේ විවිධවර්ගේ ලෝහ ආලේප කරන්න විද්‍යුත් ලෝහාලේපනය කියන ක්‍රියාවලි අපි බහුලව භාවිතා කරනවා. එතකොට ආහාරගබඩා කරන ටින් යකඩ භාජනවලක් විවිධවර්ගේ ලෝහ ආලේප කරනවා. ඒ ආලේප කරන්නේත් විද්‍යුත් ලෝහාලේපනය කියන ක්‍රියාවලිය මගින්. බලන්න මේ අවස්ථාව මෙතන තියෙනවා වියලිකෝෂ යුගලා. මේ වියලිකෝෂ යුගල, විද්‍යුද්ධාරාවක් බාහිර පරිපතයට යෙදීම සිද්ධ කරනවා. එතකොට මෙතන තම තහඩුවක් තිය මෙතන සම්බන්න කරලා තියෙනවා හැන්දා. එතකොට මෙතන යොදල තියෙනවක් කොප සල්පේට ද්‍රාවනියක්. එතකොටපුේ මේ කොපර්සල්පේ ද්‍රාවණය හර හා අයනද්‍රාවණයක් නිසා විදුලිය සන්නයනය කරනවා. එතකොට අපිට මෙන්න මේ හැන්දේ මත මෙන්න මේ කොටස පමණ තඹ ආලේප කරගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් මේ තඹ තහඩුවදිය වෙනවා. ඒ තඹ තහඩුවෙන් දිය වෙන තන්න මේ යකඩ හැන්ද මත සම්බන්ධ කරගැනීමෙක් අවස්ථාවක් අපිට තියෙනවා එහෙනම් විද්‍යුත් ලෝහාලේපනය කියන්නේ මෙන්න මේ අවස්ථාව එනම් ඒ හොඳින් මතක තියාගන්න. බලන් අපි මේ අවස්ථාව තමයි කතා කරේ එතකොට තඹ තහඩුවේ තියෙන තඹ ගැලවෙලා ද්‍රාවනයට ඇවිල්ලා ඒ ද්‍රාවනය තියන තන්න මේ යකඩ හැන්දි ආලේපවීම සිද්ධ වෙනවා. එහෙනම් විදුලියක් යවනවා එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ කරගෙන තියෙනවා. එහෙනම් මේ රසායනික ප්‍රතික්‍රියාවක් බවට රසායනික පලය බවට පත්වෙලා තියෙනවා. එහම් එය හොඳුන් තේරුම් ගන්න. මේ අවස්ථාව බලන්න? මෙන්න මේ අවස්ථාවවිදිත් ඔබට පෙනෙනවා, කියන ලෝහය අයන බවට පත්වෙලා මේ කොප අයන මෙන්න මෙලෙස කැතෝඩයේ සම්බන්ධ වෙලතියෙනවා මෙලෙස වටේට. බලන්න මේ අවස්ථාව යකඩෑනයි කොප නැත්තන් තඹ ආලේප කරගනින්න අවස්ථාව. එනම් මෙත් හොඳින් මතක තියාගන්න සෑම විටම බලන්න කෝෂමගින් විදුලිය සපයල තියෙනවා. එහෙනම් විද්‍යුද්ධාරාවක් සපේනකොට අපිට එම විද්‍යුද්ධාරාව රසායනික පලය බවට, රසායනික ශක්තිය බවට පත්කරලා මෙලෙස යකඩෑනය මත තඹ ආලේප කරගන්න පුළුවන්. මේ වගේම තමයිපුතේ මුදුවක් මත රිදිය යාලේප කරන්නේත්. රත්තරම් මාලයක් මත රන්නාලේප කරන්නත් මෙන්න මේ විද්‍යුත් ලෝහාලේපනය යොදාගෙන. එහෙනම් පුතේ ඔබට දැන්ති යෙන්නේ මෙන්න මේ අභ්‍යාසයහි යදන්න. බල පලවෙනි ප්‍රශ්නය මම ඔයාල වෙනුවෙන් සිදු කරනවා. නමුත් තමන් කරන එක තමයි ගොඩාක් වැදගත්. එතකොට ඒ පරිපතයේ ඒ කියන බල්බය පමණක් දැල්වීම සඳහා සංගෘත කියන්නේ. ඔන් කරන්න ඕන යතුරු මොනවදහනවා. බලන්න ඒ බල්බය පමණක් දැල්වීමට මෙතනින් එන විද්‍යුද්ධාරාව මේ පැත්තෙන් යන්න ඕන. එහනම් කේ කියන එක අපි ඔන් කරන්න ඕන. එතකොට ඒ කියන බල්බය පමණක් දැල්වීමට මෙන්න මේ කේ ත්‍රී කියන යතුරත් ඔන් කරන්න ඕන සංගෘත කරන්න ඕන. එතකොට පමණයි මෙහෙන් කරන් එක විද්‍යයුද්ධාරාව ගමන් කරන්නේ. එතකොට පිළිතුර වෙන්නේ කේවන් හා කේත්‍රී මෙන්න මේ පිළිතුර. ඒවගේම දෙවන ප්‍රශ්නය බලන පරිපතයේ සී බල්බය දැල්වීම සඳහා සංගෘත කළ යුතු යතුරු මොනවාද. අසත්‍ය පිළිතුර තෝරන්න. එතකොට සීබල්වය දැල්වීම සඳහා සී කියන බල්වය දල්වන්න සංගෘත්ත කළ යුතු යතුරු පිළිබඳ පිළිතුරු හතරක් පහත දැක්වේ. අසත්‍ය කියන්නේ වැරදි පිළිතුර තෝරන්න කියන්නේ. එහම් අපිට ඕන සී බල්බය දල්වගන්න. එහෙනම් අනිවාරයම පුතේ කේවන් කියන බ කේවන් කියන ස්විචය අපි ඔබ දන්නවා ඔන් කරගන්න ඕන එහනම් ය සම්බධ විය යුතුයි මෙහෙන්නේ පුතේ දරාවක් ගමන් කරන්නේ ධනාග්‍රේ සිට රිනාග්‍රය දක්වා. එහෙනම් මෙලෙස ධාරාව පැමිණිෙනු. ඔය දි එතකොට සී බල්බය දැල්වීම සඳහා සංගෘත කළ යුතු යතුරවෙන්නේ යතුරු සියල්ලම ඔබ දන්නව යතුරු සියල්ලම මෙන්න මේ විදියට යතුරු සියල්ලම අපිට සංගෘත කරගන්න පුළුවන් ඒක හරි එතකොටත් සී බල්බය දැල්වෙනවා කේවන් හා කේටුේවන් කියන්නේ මේ කේටු කියන්නේ මෙන්න මේ අවස්ථාව එතකොට මේ පැත්තෙන් දිදයුද්ධාරාවක් ගමන් කරන සී බල්බය දැල්ලෙනො එයත් හරි. කේවන් හා කේත්‍රී කේවන් කියන්නේ මේ අවස්ථාව කේත්‍රී කියන්නේ මේ අවස්ථාව. එතකොට මේ පැත්තෙන් විදුලිය මෙලෙස ගමන් කරනවා ඒ පිළිතුරත් හරි. කේවන් පමණක් මේක කේවන් පමණක් ඔබදන්නවා සංගෘත කරහම මෙතනින් විදුලිය ගමන් කරන්නේ නෑ මේ අවථාවේද විදුලිය ගමන් කරන්නෙත් නෑ. එහ ඒ අවස්ථා දෙකේදී ඔබ දන්නවා බල්මය දැල්වීම සිද්ධ විනිේ නෑ එහෙනම් අසත්‍ය පිළිතුළ මෙන්න මේ පිළිතුරුවන්ක හතර. එනං ඒක පිළිතුර වැරදිී. එහනම් ඒ විදියට තමන්ට අභ්‍යාසය සිද්ධ කරන්න පුළුවන්. එහෙනම් මේ විදියට සියලුම අභ්‍යාස සිද්ධ කරන්න ඒවගේම ඊළඟ පාඩමෙන් අපි සාකච්ඡා කරන්නේ, ශාකවල ප්‍රධාන ජයිවක්‍රියාවලි කියන එකොලොස්වන පාඩම. ඒ කොළොස්වන පාඩමත් හොඳින් බලන්න විද්‍යාව ගොඩදාගන්න. ඒවගේම ලයිකෙ එකක් කමෙන්ට්ි එකක් දාන්න අමතක කරන්න එපා සබස්ක්‍රයිබ් කරන්න ඊළඟ පාඩම ලබාගන්න.